අපි කතා කරමු ඉඩමක නිවාස සැලසුමක් නිර්මාණය කරනකොට සැලසුම් ශිල්පියා ඉඩම බලන්න අවශ්‍යමද කියන එක. වලට මේ වීඩියෝ එක බැලුවම තේරෙනවා සැලසුම් ශිල්පියා ඉඩම පරීක්ෂා කරන්න අවශ්‍යමද කියලා වලට තේරෙනවා. ගොඩාක් වෙලාවට සමහර සැලසුම් ශිල්පීන් සැලසුම නිර්මාණය කරන්න සර්වේ ප්ලෑන් එක භාවිත කරනවා. ඉඩමේ ප්ලෑන් එක. එතකොට ඉඩමේ ප්ලෑන් එකේ තියෙනවා ස්කේල් එකේ තියෙනවා දිග පළල අපිට ගන්න පුළුවන් ඒ ස්කේල් රූල් එකක් තියෙනවා. දිග පළල උතුරු දිශාව ගන්න හැකි. නමුත් මේ මේ උස්වෙච්ච විදිය ඔයාලට පේනවා මේ ඉඩම අඩි 6ක් විතර උසයි. මෙතන මේ මේ ඉඩම අඩි 6ක් විතර උසයි සාමාන්‍ය පාර ලෙවල් එකට වඩා. ඒතර ඒව සර්වේ ප්ලෑන් එක හිතා ගන්න බෑ. දැන් මෙතන අපි ඔයාලට අද විශේෂයෙන්ම කියන්නේ මේ අකුණක් තියෙනවා මේ අකුණු වදින කලාපයක්. අපි කියනවා ලයිට්නින් කියලා. ඒකට ලයිටින් ඇරෙස්ටර්ස් අනිවාර්යයෙන්ම නිවාසය ඉදිකරන තුරදී අතුරතුරදීම ඒවට සුදුසු පාංග ඇතුළත් කරගන්න ඕන. ලයිටින් ඇරෙස්ටර්ස්. ඒ කියන්නේ මෙතන මේ පොල් ගහ තියෙනවා අකුණු වැදිලා තියෙනවා. තව පොල් ගහක් තියෙනවා අකුණු වැදිලා තියෙනවා. මොකද තැනිතලා පරිසරයක උස් ප්‍රදේශයක් තමයි මේ ඉඩම පිහිටලා තියෙන්නේ. ඉතාමත් ලස්සනයි මනරම් පරිසරයක්. ඉතාමත් හොඳ ඉඩමක්. ඒ වගේම මේ ඉඩමේ පළතුරුමයි තියෙන්නේ. ලොකු දුරියන් ගස් තියෙනවා. ඔයාලට මේ පේන දුරියන් ගස් මේ තියෙන්නේ දුරියන්. රඹුටන් ගස් තියෙනවා අඩි 20 30 40 උස රඹුටන් ගස්. හැමතැනම අලිපේර මැංගුස්ටින් නැති පළතුරක් නැහැ මේ ඉඩමේ. ඉතාමත් හොඳ ජීවත් වෙන්න සුදුසු පරිසරයක පිහිටි ඉඩමක් මේක. ඒතර මේ වගේ ඉඩමක ඔයාගේ නිවාස සැලසුම් නිර්මාණය කරනකොට සැලසුම් ශිල්පී අනිවාර්යයෙන්ම ඉඩම පරීක්ෂා කරන්න පැමිණෙන්න ඕන. සර්වේ ප්ලෑන් එක බලලා මේ view එක තියෙන direction එක අපිට හිතා ගන්න අමාරුයි. මේ දිශාවේ තමයි ලස්සනම view එක. එතන වෙල්ලෑයක් තියෙනවා. හරිම ලස්සන view එක තියෙන්නේ මේ පැත්තේ. එතකොට මහල් තුනක් නිර්මාණය කරොත් තමයි 360 ඉස්ත්‍රික් view එක අපිට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. පුළුවන් කමක් තියෙනවා තුන්වෙනි මහලේදී. ඉතින් ඒව ගැනත් දැනුවත් වෙන්න නම් සැලසුම් ශිල්පියා අනිවාර්යයෙන්ම ඉඩම පරීක්ෂා කරන්න ඕන. අපි සැලසුම් නිර්මාණය කරනකොට අපි පුළුවන් තරම් බලනවා ඉඩම පරීක්ෂා කරන්න. අපි කුරුණෑගල යනවා මාතර තිස්ස නිගමුවේ අනුරාධපුරේ මේ අද ඇවිල්ලා ඉන්නේ හෝමගම් ප්‍රදේශයේ ඉතාමත් ලස්සන ඉඩමකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතර අපි කීප සැරයක් මෙයාලා දැනුවත් කරා ඉතාමත් පරිස්සම් වෙන්න ඕන ඉඩමක් තෝරගන්නකොට. ඉඩම තෝරග හරියට නොගත්තොත් කොච්චර මිලියන 200ක් මිලියන 100ක් මිලියන 10ක් 50ක් වීදම් කරත් නිවසාදල ඉවරුණාට ඔයාලට යම් යම් අපහසුතාවයකට මුහුණ පාන සිදු වෙනවා. මේ ඉඩම ගැන කතා කරනකොට අඩි 20 පාරක් කිසිම ගැටලුවක් එන්නේ නැහැ. ඔයාලගේ පදිංචින දවසට, දානියක් දවසට, වාහන දෙකකට ගමන් කරන්න හැකියාව තියෙනවා. මේ වතුර ගලාගෙන යනවා මේ පාර දෙසට. ඩ්‍රේන්ස් තියෙනවා. ඉතාමත් සුදුසු ඉඩමක්. එතකොට වැහි වතුර ගලාගෙන යෑමේ හැකියාවක් තියෙනවා. පස හොඳයි. පස කබොක් පස. ඉතින් ඉතාමත් හොඳයි මේ පොළව වගුරු නෙවෙයි පියට් නම් තමයි අසුබ වෙන්නේ පියට් නෙවෙයි කබොක් පොළව. එතකොට ගොඩාක් වෙලාට කස්ටමර් වුණත් ක්ලයන්ට්ලා සහ කයන්ස්ලත් පරීක්ෂා කරන්නේ හයි ටෙන්ෂන් ලයින් එකක් ඉඩම හරහා යනවද කියලා. ඔබලා ඉඩමට ආවන් පස්සේ මෙහෙම බලන්න ඕන උඩ වටේ වගේම හොරිසොන්ටල් වගේම වර්ටිකල් ඩිරෙක්ෂන් එකට බලන්න ඕන. එතකොට තමයි පේන්නේ මේ අකුණක් වැදිලා තියේද හයි ටෙන්ෂන් ලයින්ස් යනවද කියලා දැర్శණය වෙන්නේ. ඉතින් ඒ වගේනත් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන ඉඩමත් තෝරගන්නකොට. එහෙනම් ඔබගේ සැලසුම් ශිල්පියා අනිවාර්යයෙන්ම ඉඩම පරීක්ෂා කරන්න එනවා නම් ගොඩාක් හොඳයි. ඒතර අදාදි වී වරුණ මනම්පේ YouTube channel එකේ ඔයාලා ගොඩාක් දේවල් දැනුවත් කරා. ඉඩමත් තෝරගන්න අදාස් දීකුත් ප්‍රකාශ කරා. ඒකම සැලසුම් ශිල්පියා ඉඩමට එන්න ඒකේ වටිනාකමත් අද පැහැදිලි කරා. විශේෂයෙන්ම විදේශ රටවල ඉන්න අපේ විශේෂයෙන් කොරියාවේ හිටවතුන්ගේ ගොඩාක් අපි මල්ලිලාගේ අපි මේ අයියලාගේ සැලසුම් නිර්මාණය කරනවා. එතකොට අපි ඔවුන්ගේ ඉඩම පරීක්ෂා කරන්නත් පැමිණෙනවා. මොකද ඉතාමත් කාර්ය බහුල වෙහෙසකර ක්‍රියාවලියක තමයි ඔවුන් නිරත වෙන්නේ. ඉතින් අපේ යුතුකම තමයි ඔවුන්ට ඉතාමත් හොඳ සුබ නිවාස සැලසුමක් නිර්මාණය කරලා දෙන්නේ. ඒ සඳහා අපි විශේෂයෙන්ම වරුණ මනම්පෙරි වෙනම සැලසුම් ඉඩම පරීක්ෂා කරන නිතතින්ම ඉඩමට පැමිණෙනවා. ඉතින් ඔයාලගේ නිවාස නිර්මාණය කරන්නත් ඔයාගේ සැලසුම් ශිල්පියත් ඉඩමට ගෙන්න ගන්නවා නම් මේ වගේ අකුණක් ඇදලා තියේද, හයි ටෙන්ෂන් ලයින්ස් යනවද, මේ ඉඩම සුනාමි ගංවතුර ප්‍රදේශයකද පිහිටලා තියෙන, ඒ අනුව උස් කරන්න වෙනවා. ඒකම ඉඩම ප්ලෑන් එක සර්වේ ප්ලෑන් එක ඇප්‍රූව් වෙලාද තියෙන්නේ නැත්නම් ඇප්‍රූව් කරන්න ගියාම ගැටලු වෙනවා. සැලසුම් අනුමත කරන්නත් බැංකු ණය ගන්න ගියත් යම් යම් ගැටලුවලට මුහුණ පාන සිදු වෙනවා සර්වේ ප්ලෑන් එක ඇප්‍රූව් නැත්නම්. ඒකම ඔප්පු නිරවුල්ද කියලා බලන්න ඕනේ. එතකොට පත්තිරු කියලා කියන අපි ෆෝලියෝ අවසර ගානකට පරීක්ෂා කරලා බලන්න ඕන ඉඩම ගන්න කලින්. නමුත් මේ වගේ ලෑන්ඩ් සේල් එක ඔය ගැටලු ඇති වෙන්නේ නැහැ. ඔන්න ඔය ගැනත් ඔයාලා දැනුවත් වෙන්න ඕන. මම ගොඩාක් දේවල් පැහැදිලි කරා ඉඩමක් ගැනීමේදීත් සැලකිලිමත් වෙන්න ඕන කරුණු. සැලසුම් ශිල්පියා ඉඩමට ඇවිල්ලා
අවට පරීක්ෂා කරන්න ඕන අපි වසන්න ඕන පැතිත් අපි කල්පනා කරන්න ඕන ඉඩමේ ඒ කියන්නේ අවලස්සන ප්‍රදේශ තියෙනවා නම් ඒවා කව වෙන ගැනත් හිතන්න ඕන ඒ වගේම වටිනා දේවල් ලස්සන view එක තියෙන පැත්තට යොමු කරන්න ඕන විශේෂම කුඹුරු යා තියෙනවා නම් අපි ඒ වගේ දිශාවන්ට දිශානුගත කරන්න ඕන ඉතින් මේ වගේ දේවල් ගොඩාක් තියෙනවා කල්පනා කරලා බලන්න ඊළඟට තව තියෙනවා ඔයාලා හිතන්න ඕන ගස් වැල් තියෙනවා නම් දැන් අද මේ ඉඩමේ අපි රඹුටන් ගස් ලොකු ගස් අඩි 25 30 ගස් හතරක් විතර තියෙනවා අපි ඒ ගස් නොකපෙන විදිහට තමයි මේ සැලසුම නිර්මාණය කරන්නේ එතකොට ඒ ගස් වලට තියෙන ඩිස්ටන්ස් එක ගන්න ඕන බවුන්ඩරි ලයින්ස් වලින් අපි ඩිස්ටන්ස් එක ගන්න ඕන ගහයි බවුන්ඩරි ලයින් එක අතර තියෙන එතකොට අපි නිවසකට ආව ඉඩමකට ආවම නිවාසය එන ආකාරය අපේ සැලසුම් අපේ ක්ලයන්ට්ස්ලට පෙන්නනවා කොහොමද එන්නේ ටේප් එක අල්ලලා පෙක්ස් ටිකක් තියලා මෙන්න මේ පරාසය තමයි ඔයාගේ ඉඩම ඉඩමේ නිවාසයේ සැලසුම් වෙන්නේ කියලා ආසන්නව පෙන්නනවා එතකොට අපි විශේෂයෙන්ම ගස්වැල් තියෙනවා නම් ඒව කපන්න නැතුව බේර ගන්න අවශ්‍යතාවයක් තියෙනවා ඒ ගස් වලින් තමයි සිසිලස එන්නේ අඩි 20ක රමුටන් ගහක් කියන්නේ ලක්ෂ 1000ක් විතර වටිනවා විශේෂයෙන් මගේ නිවස නිර්මාණය කරන්න මම ගස්වැල් ගෙනා රූට් බෝල් කරපුවා 25000යි 10000යි 15000යි අඩි 15 ගස් තොර මේ වගේ අඩි 30 ගස් හොයා ගන්නත් නැහැ. ඉතින් ලක්ෂ එකමාරක් දෙයක් වටිනා මේ වගේ ගහක්. ඉතින් මේව කපන එක අපරාධයක්. කැපුවොතින් ගෙට රස්නේ. තවත් අවුරුදු 4ක් 5ක් යනවා ගස් වර්ධනය වෙන්න. ඒකින්ද ඔයාලා ඉඩමේ තියෙන ගස්වැල් බේරගෙන නිවාසය නිර්මාණය කරන්න නම් සැලසුම් ශිල්පී අනිවාර්යෙන්ම ඉඩමට එන්න අවශ්‍යතාවයක් තියෙනවා. එහෙනම් අද වරුණ මනම්පේරි YouTube channel එකෙන් ඔයාලා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ගොඩාක් අදහසක් ගත්තා. විශේෂයෙන්ම මේ වටිනා videos අනිත් යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ ගොඩක් වැඩ තියෙද්දි තමයි මේව දැනුවත් කරන්නේ අතර මේ වසර 10කට වැඩි කාලයක් අපි මේව දැනුවත් කරේ නැහැ මේව අපි හිතේ තියාගෙන හිටියා නමුත් මම කල්පනා කර මේ දැනුම දෙන්න ඕනේ එතකොට තමයි මේවා දැනගෙන නිවැරදි මාර්ගයේ නිවසක් ඉදි කරන්න හැකියාව තියෙන ඉතින් රටට විශාල මුදල් ප්‍රමාණයක් ඉතුරු වෙනවා අපේ ශ්‍රී ලාංකේය ජනතාවත් ඉතාමත් සතුටින් නිවස තුල ජීවත් වෙනවා. එහෙම වුණොත් ලස්සන රටක් නිර්මාණය කරන්න අපිට හැකියාව තියෙනවා. එහෙනම් අදට මම නවතින්නම්. ඔබේ ජීවිතයේ සදාතනික නිවාස සිහිනයේ සැබෑවක් කර ගැනීමට හම්වන්න ශ්‍රේෂ්ඨ නිපුණත්වයේ ප්‍රවීණයා වරලත් ඉංජිනේරු වරුණ මනම්පේරි වාස්තුවිද්‍යානුකූලව නිවාස හා ගොඩනැගිලි ඉංජිනේරු ත්‍රිමාණ විදුලි සැලසුම් එකම තැනකින් වරුණ මනම්පේරි ඇසෝෂියේට් ප්‍රයිවට් ලිමිටඩ් අනකාරික ධර්මපාල මාවත නුඹේ මාතර ශාඛා මානබේ අමතන්න 077 3030 390